අපි හිතමු ඔබ එයාබස් A320 කියන ගුවන් යානයක ගමන් කරනවා කියලා. මේක ගොඩාක්ම ඇතිවීමට නොහැකි ඉතාම විරල සිද්ධියක්. ඒ වුණාට හදිසියෙන් ගුවන් යානයක ගමන් කරද්දී අපි හිතමු යම් විදිහකින් පයිලට්ලා දෙදෙනාම අකර්මණ්‍ය වෙනවා කියලා. ඉතින් මේක මම කිව්වා වගේ ඉතාම විය වීමට ඇති සම්භාවිතාව ඉතාම අඩුයි. නමුත් අපි මේ විනෝදාස්වාදය සඳහා මේක අපි හිතමු දැන් පයිලට්ලා දෙදෙනාම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වුණා කියලා. ඊළඟට අපි උපකල්පනය කරමු මේ ගුවන් ගමනේ යෙදී සිටින කිසිම පැසෙන්ජර් කෙනෙකුට හෝ ගුවන් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට ගුවන් යානය පාලනය කිරීමට හෝ ඒ සම්බන්ධ කිසිම අවබෝධයක් නැහැ කියලා. ඉතින් මේ ඔයගොල්ලෝ හිතමු දැන් ඔයගොල්ලෝ මේ ගමන් කරන්නේ ඉන්දියාවෙන් ඉඳන් ශ්‍රී ලංකාවට දක්වා යන ගුවන් යානයක් කියලා. ඉතින් ඒ වගේම මම මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ කිසිම එකක් රියල් සිටුවේෂන් එකකදී භාවිතා කිරීම එතරම් සුදුසු නැහැ. මොකද මේ ෆ්ලයිට් සිමුලේෂන් වීඩියෝස් ෆ්ලයිට් සිමුලේෂන් වලට පමණක් යොදාගත යුතුයි. නමුත් යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා මේ ෆ්ලයිට් සිමුලේෂන් වීඩියෝ සහ රියල් ගුවන් යානා පැදවීම සම්බන්ධයෙන්. ඉතින් අපි හිතමු මේ වගේ අවස්ථාවක ඔයා මොකද කරන්නේ? දැන් ඔයා තමයි මේකට මොකක් හරි කරන්න සුදුසු පුද්ගලයා. නමුත් ඔයා කිසි දෙයක් දන්නේ නැහැ. සාමාන්‍ය ගුවන් යානයක් ගුවන් ගමනේදී ගුවන් නියමුවන් යම්කිසි මාර්ගෝපගත ක්‍රමයක් අනුගමනය කරලා නිවැරදිව තමාගේ ගොඩබෑයේ ගුවන් තොටුපළ වෙත යෑමට ගුවන් යානයේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඉතින් අපි හිතමු මේ වගේ අවස්ථාවක අපි මොකද කරන්න කියලා. ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕන අපි කලබල වෙන්න හොඳ නැහැ. අපි බලන්න ඕන ගුවන් යානයේ කොක්පිට් එක පැත්තට යන්න. ගොඩක් වෙලාවට ගුවන් යානයේ කොක්පිට් එක නම් මේ අනිවාර්යයෙන්ම වහලා තියෙන්නේ. ඒකට කිසිම කෙනෙකුට සාමාන්‍ය තත්ත්වයට ඇතුල් වෙන්න නම් දෙන්නේ නැහැ. ඉතින් අපි ඒකත් උපකල්පනය කරමු අපි කොහොම හරි ගුවන් යානයේ කොක්පිට් එකට ඇතුල් වෙන්න දොර අරගත්ත කියලා. ඉතින් මේ තියෙන ගුවන් යානයේ කොක්පිට් එකේ දොර දැන් අපි අරලා බලමු. අපි ඇතුළට යමු. හරි ප්‍රශ්නේ. පයිලට්ලා දෙන්නම නැහැ. දැන් අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම අපි කරන්න ඕන අපි ගුවන් යානයේ තිබෙන මේ තියෙන අපිට හෙඩ්ෆෝන් දෙක හොයාගන්නවා. ඉතින් මේ හෙඩ්ෆෝන් දෙක අපේ කනට දාගෙන අපි ගුවන් යානයේ වාඩි වෙනවා. අපි හිතමු හෙඩ්ෆෝන් දෙක කනට දාගෙන ගුවන් යානයේ වාඩි වුණා. ඊට පස්සේ අපි මේ සීට් බෙල්ට් එක හොඳින් පැලඳ ගන්න ඕන. ඊළඟට අපි බලනවා මේකේ කිසිම එලාම් එකක් එහෙම වදිනවද කියලා. දැන් මේ අවස්ථාවේදී අපි ඒකත් උපකල්පනය කරමු කිසිම එලාම් එකක් දැන් වදින්නේ නැහැ. සාමාන්‍ය විදිහට ගුවන් යානය කෙලින් ගමන් කරන බවක් තමයි අපිට පේන්නේ. ඊළඟට අපි කරන්න ඕන මේ කොක්පිට් එකේ තියෙන දොර වහලා අපේ මේ මෙතන තියෙන ලොක් ස්විච් එකෙන් කොක්පිට් ඩෝර් එක මම ලොක් කරගන්නවා. මොකද හදිසියවත් කවුරු හරි ඇතුළට ඇවිල්ලා බාධා කිරීමක් කරොත් ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි, දැන් ඔයා කොක්පිට් එකේ පයිලට් සීට් එකේ වාඩි වෙලා හෙඩ්ෆෝන් දෙකත් කනේ රඳවගෙන ඉන්නේ. ඊළඟට ඔයා බලන්න ඕන මේ ගුවන් යානයේ තියෙන රේඩියෝ මැනේජ්මන්ට් පැනල් එක කියලා මේ තියෙන අපිට රේඩියෝ මැනේජ්මන්ට් පැනල් එක. ඉතින් මේකේ අපි ඊළඟට කරන්න ඕන මේකේ කොහොමද අපි ෆ්‍රීකවන්සි වෙනස් කරන්න කියලා බලන්න. ඉතින් මේ සඳහා ඔයගලන්ට පුළුවන් මෙතන නොබ්ස් දෙකක් තියෙනවා. මේ පල්ලෙහා නොබ් එකෙන් වම් පැත්තේ ෆ්‍රීකවන්සි, ඉහළ නොබ් එකෙන් දකුණු පැත්තේ ෆ්‍රීකවන්සි.
ඊට පස්සේ මේ ෆ්‍රීකවන්සි එක මේ ස්ටෑන්ඩ් බයි කොටසේ සිලෙක්ට් කරාට පස්සේ මේ තියෙන ග්‍රීන් ඇරෝ එක ප්‍රෙස් කරාම අපිට ස්ටෑන්ඩ් බයි ෆ්‍රීකවන්සි එක ඇක්ටිව් ෆ්‍රීකවන්සි එකට ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කරන්නේ අපි ඉමර්ජන්සි ෆ්‍රීකවන්සි එක මේකේ යොදා ගන්න. සාමාන්‍යයෙන් අපි මතක තියාගන්න ඕන ඉමර්ජන්සි ෆ්‍රීකවන්සි එක 121.5. ඉතින් 121 මේක කරකෝල ඉහළට පහළට කරකෝල අපි 0.5 මෙතන සිලෙක්ට් කරගන්න. ඊළඟට අපි කරන්නේ මේ කොළපාට ඇරෝ එක ඔබලා ඉමර්ජන්සි ෆ්‍රීකවන්සි එකට මේක දාගන්න. දැන් ඔයා ඉමර්ජන්සි ෆ්‍රීකවන්සි එකේ ඔයාගේ පණිවිඩ යැවීමට සූදානම්. ඊළඟට ඔයා කරන්න ඕන මේ VHF1 කියන දැන් වෙන පක්කරි ප්‍රෙස් වෙලා දෙන VHF1 කියන එක ප්‍රෙස් කරලා මේ VHF1 කියන රේඩියෝ එකේ වොලියුම් එක ඔයා සාමාන්‍ය මැද හරියට වගේ තියාගන්න. ඉතින් මෙතන තියෙන ස්විච් එක පල්ලෙහාට දැම්මහම අපිට පුළුවන් අපේ පණිවිඩේ අදාළ පුද්ගලයන්ට යොමු කරන්න. ඔයා දන්නවා දැන් ඕනම අවස්ථාවක එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ට ඒ අවට ගුවන් සීමාව නිරීක්ෂණය කර කර තමයි. ඉතින් මේ එමර්ජන්සි ෆ්‍රීකවන්සි එකෙන් කරන්නේ ඒගොල්ලන්ට අපේ පණිවිඩය ලබා දී. අපිට පණිවිඩයක් ලබා දෙන්න ඕන නම් අපි කරන්නේ මෙන්න මේ කොටස පහළට යොමු කරලා මෙන්න විදිහට පහළට යොමු කරලා අපි මයික් එකට කතා කරනවා අපේ පණිවිඩය දෙන්න. ඊට පස්සේ ඒක අතහැරියාම අපි ඒගොල්ලන්ගේ පණිවිඩය අපිට අහන්න සූදානම්. ඉතින් ඉස්සෙල්ලාම අපි කියන්න ඕන අපි යම්කිසි අනතුරුදායක තත්ත්වයක අපි ඉන්නවා කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම කියන්නේ මේක පල්ලෙහාට දාලා මේඩේ 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 කියලා තුන් පාරක් කියනවා. ඊට පස්සේ ඔයා කියන්න ඕන අපේ මොකද්ද එයාලයින එක. එතකොට අපි කොහේ ඉඳන් කොහෙටද යන්නේ, එතකොට කොච්චර මොකද්ද වෙලා තියෙන ගැටලුව. ඊළඟට ඔයා කියන්න ඔයා පැසෙන්ජර් කෙනෙක්, ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ ගුවන් යාන සම්බන්ධව. ඒ කියන තොරතුර මේ කොටස පල්ලෙහාට දාලා ඔයා ගුවන් පාලක මන්ත්‍රී මණ්ඩලයේ ඉන්න කාට හරි එක දැනුවත් කිරීමක් කරන්න. ඊළඟට කරන්න ඕන ඔයා මේ මේ මෙතන පල්හැට හා මෙතන තියෙනවා අපි එකට කියනවා මේ ස්කෝප් බොක්ස් එක කියලා. ඒ ස්කෝප් බොක්ස් එකේ ඔයා 7700 කියන එක මෙතනට එන්ටර් කරන්න. ඉතින් ස්කෝප් බොක්ස් එකේ 7700 කියලා එන්ටර් කිරීමෙන් අදහස් කරන්නේ ඔයා ඉමර්ජන්සි සිටුේෂන් එක ඉන්නවා කියන එක. ඒකට කරන්නේ මෙතන 7 ඉලක්කම ඔබනවා ආයි 7700. අපිට ඒක වැරදුනොත් අපිට මෙතන ක්ලියර් කරලා අපිට ආයි 7700 එන්ටර් කරන්න පුළුවන්. ඊළඟට අපි මේ මෙන්න මෙතන තියෙන ස්විච් එක ඔන් පොසිෂන් එකට දාගන්න. දැන් ඔයා ඔයාගේ ඉමර්ජන්සි ෆ්‍රීකවන්සි එකෙන් අදාළ එයා ට්‍රැෆික් කන්ට්‍රෝලට ඔයාගේ සිටුවේෂන් එක පැහැදිලි කරලා දීලා ඔයා මොන එයාලයින් එකේද, කියන්නේ අපි හිතමු ශ්‍රී ලංකන් එයාලයින් කියමුකෝ. ඊළඟට ඔයා යන්නේ ඉන්දියාවේ දැන් ශ්‍රී ලංකාවට යන ගුවන් ගමන. ඊළඟට ඔයා පයිලට්ලා දෙන්නම කිසිවක් කරකයා ගන්න දෙයක් නැතුව ඉන්නේ. ඔයා පැසෙන්ජර් කෙනෙක්. දැන් ඔයා ඇතිල් තත්ත්ව එතකොට ඒගොලන්ට පැහැදිලිය. ඉතින් ඊළඟට ඔයා කියන්න ඕන ගුවන් යානේ පාලක මණ්ඩලය අය ඔයාගෙන් අහයි කොච්චර ගුවන් යානේ ෆුවල් ඉතුරුලා තියෙනවද කියලා. ඉතින් ඔයාට මෙන්න මෙතන පේනවා මේ ගුවන් යානේ එන්ජින් ඩිස්ප්ලේ එක. ඒකෙදි මෙතන FOB කියලා තියෙන මේ ෆුවල් ඉතුරුලා තියෙන ප්‍රමාණය.
මෙතන පේනවා ෆුවල් 4580 කිලෝග්‍රෑම් ඉතිරිලා තියෙනවා. ඔයා කියනවා නම් අපිට මෙච්චර ෆුවල් ගාණක් දැන් ඉතිරිලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒකලහයි කොච්චර උසකින්ද යන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධ තොරතුරු ඔයාට ගන්න පුළුවන් මෙන්න මේ වෙන මෙතන තියෙන මේ ප්‍රයිමරි ඩිස්ප්ලේ කියන දැකේ. මෙතන පේනවා ඔයාට 20000යි කියලා. ඒ කියන්නේ ඔයා අඩි 20000ක් උසින් ගමන් කරනවා. එතකොට මේ කොළපාට බා එක හරියට කහපාට බා එකත් එක්ක සමපාත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා අඩි 20000ක් උඩින් ගමන් කරලා ඔයා ලෙවල් වෙලා ඉන්නවා. ඊළඟට ඔයාගේ ගුවන් යානයේ වේගය මෙතන පෙන්වුම් කරනවා. දැන් ඔයා සාමාන්‍යයෙන් 260යි 270ක වේගයෙන් ගමන් කරනවා නොට්ස්. ඊළඟට ඔයා කොයි දිශාවටද යන්නේ කියන එක ඔයාට පුළුවන් මේ නැවිගේෂන් ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න. ඔයා ඒ කියන්නේ 315 දිශාවට තමයි යන්නේ. හරි, දැන් මෙතන ඉතින් අපිට බලාගත්ත හැකි අපේ වේගය මෙතන 316 දිශාවට. මෙතන අඩි 20000. ඉතින් ඒ සම්බන්ධ තොරතුරුත් ඔයා දෙනවා. ඊළඟට දැන් අපි එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා ඔයගොල්ලන්ට ඔයාට කියයි යානය දැන් ඔහොම ගිහිල්ල බැහැ. ඔයා නියමිත දිශාවකට හරව ගන්න ඕන. එතකොට ඔයා යම් කිසි වේගයකට යානයේ වේගය පවත්ව ගන්න ඕන. ඒ වගේම යම් කිසි උසකට ඔයා යානය උස අඩු කර ගන්න ඕන. ඒ වගේ විස්තර ටිකක්. ඉතින් දැන් ඔයාට ඊළඟට තියෙන්නේ ඒ තියෙන උපදෙස් කොහොමද පිළිපදින්නේ කියන ප්‍රශ්න. දැන් මෙතන ඉස්සරහ බැලුවාම අපිට පේනවා අපිට මෙතනින් ස්පීඩ් SPD කියලා තියෙනවා 270. ඉතින් පල්ලෙහා තියෙනවා නොබ් එකක්. ඒක වමට දකුණට කරකවන්නත් පුළුවන්. ඒක එක්ක ප්‍රෙස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ පැත්තට අදින්නත් පුළුවන්. එහෙම අපි පැත්තට අදින්නත් පුළුවන්. ඒක අපිට ප්‍රෙස් කරන්න පුළුවන්. ඉතින් අපි හිතමු අපේ වේගය 250ට අඩු කරගන්න ඕන කිව්වයි කියලා. අපි කරන්නේ මේක වම් පැත්තට හරි දකුණු පැත්තට හරි කරකවලා මේක 250ට ගෙනල්ලා අපි මේක අපේ පැත්තට අදිනවා. ඇත්තට පස්සේ ඔයගලන්ට පේනවා මේ වේගය 250කට මේ අඩු වෙවි යනවා. ඊට පස්සේ යා මේ වේගය මේ විදිහටම තියාගන්න. ඉතින් මේ ඔක්කොම වෙන්න ඔයා විශේෂයෙන්ම බල නැතක තියාගන්න ඕන මේ පොළොක් AP1 කියන බටන් එකයි ඒ backslash THR කියන බටන් එකයි ප්‍රෙස් කරලා තියාගන්න. දැන් මේ දෙක ඕෆ් වෙලා තිබ්බොත් ගුවන් යානයේ මෙන්න මේ MCP කියන එක කියන්නේ අපේ ගුවන් වේගය දිශාව උස සම්බන්ධ තොරතුරු අපිට මේ ප්‍රෝග්‍රෑම් කරලා කරන්න බැරි තත්ත්වයට පත් කරනවා. ඒ හින්දා ඔයා ඉස්සෙල්ලම ඒක ඕෆ් වෙලා නම් ඔයා AP1 එක ඔන් කරන්න ඕන. THR එක ඔන් කරන්න ඕන. මේ සමහර වෙලාවට ඔටෝ ත්‍රොට්ල එක ගොඩක් වෙලාවට අපි කියන ඔටෝ ත්‍රොට්ල එක ඔන් කරාට පස්සේ මේ ත්‍රොට්ල් ක්වොඩ්‍රන්ට් එක කියන කොටසේ අපුගලන්ට පේනවා මේ CL කියලා තැනට තමයි මේ ඉර සමපාත කරලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව අපි හිතමු මේක මේ MCT කියලා තැනකට තිබ්බොත් ඔයා මේ CL කියන තැනට මේ ත්‍රොට්ල් එක ගේන්නවා. සාමාන්‍යයෙන් ගුවන් නියමුව මේ මෙතන තියාගෙන තමයි ගුවන් යානය හැම විටම පාලනය කරගෙන යන්නේ. ඉතින් අපි හිතමු ඒකත් එහෙම උණයි කියලා. හරි, දැන් ඔයා AP1 කියන එකත් ඔන් කරගෙන ඉන්නේ, ඔටෝ ත්‍රොටල් කියන එකත් ඔන් කරගෙන ඉන්නේ. දැන් ඔයා වේගය 250ට අඩු කරගත්තා ගුවන් පාලක මණ්ඩලයේ උපදේශවලට අනුව. ඊළඟට ගුවන් පාලක මණ්ඩලය කියයි දැන් ඔයා යන පැත්ත ඒගොල්ලන්ට පේනවා. මොකද ඔයා මේ ඔයාගේ
ස්කෝප් කෝඩ් එක ඒගොල්ලෝ අඳුර ගන්න. ඊළඟට ඒගොල්ලෝ කියයි ඔයාට යම් කිසි දිශාවකට හැරෙන්න කියලා. දැන් අපි හිතමු ඔයාට ඒගොල්ලෝ කියනවා ඔයාගේ හෙඩින් එක 130 කට හරවන්න කියලා. එතකොට වාමාවර්තව හරි දක්ෂිණාවර්තව හරි 130 කට හෙඩින් එකට හරවන්න කියලා. ඉතින් ඔයා කරන්නේ වාමාවර්තව හරවන්න කිව්වොත් ඔයා මේක අර වගේම තමයි. මේක වමට හෝ දකුණට කරකවන්න පුළුවන්. එක්ක උඩට ප්‍රෙස් කරන්න පුළුවන්. එහෙම නැත්තම් තමාගේ පැත්තට නොබ් එක අදින්න පුළුවන්. ඉතින් අපි හිතමු අංශ 130 කට වාමාවර්තව හරවන්න කිව්වොත් ඔයා මේක වම් පැත්තට කරකවනවා 130 කියන ඉලක්කම එනකම්. දැන් මේ ඔක්කොම ඩිරෙක්ෂන්ස් අපිට දෙන්නේ ගුවන් පාලක මණ්ඩලයේ ඉන්න මහත්තුන්. දැන් අපි කරන්නේ මෙතන පල්ලෙහාට අපේ පැත්තට අදිනවා. දැන් ඔයාට පෙනෙයි ගුවන් යානය වම් පැත්තට කරකිනවා. ඒ වගේම ඔයාට පෙනෙයි මේ හෙඩින් එක පෙන්නන අවුම ඒ අනුව කරකිනවා. දැන් ඉතින් ඒගොල්ලෝ මේ සමහර විට ගොඩක් වෙලාට මෙහෙම දිශාවක් දෙන්නේ ගුවන් යානයේ සුදුසු ගුවන් තොටුපළක් වෙත හරවා ගැනීම සඳහා. හරි. ඊළඟට ගුවන් පාලක මණ්ඩලයේ මහත්තුරු ඔයාට කියයි ඔයා යන උස ටිකක් වැඩි, අපි උස අඩු කරගන්නවා කියලා. ඉතින් ඒකටත් මෙතන තියෙන මේ ALT කියන වැලි එක අපිට වැදගත් වෙනවා. දැන් මෙතන තියෙන 20000. ඒක අපි දකුණු පැත්තට හරි වම් පැත්තට හරි කරකවාම අපේ උස අඩු වැඩි වෙනවා. අර වගේම එක්ක ප්‍රෙස් කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපේ පැත්තට අදින්න පුළුවන්. දැන් මෙතෙන්දී අපි හැමතිස්සෙම කරන්නේ අපේ පැත්තට අදින එක. ඉතින් ගොඩක් ලාට ඒගොල්ලෝ කියයි අපේ ගුවන් යානය යම්කිසි කාලයකට පස්සේ අඩි යම්කිසි ප්‍රමාණයකට අඩු කරන්න කියලා. ඉතින් අපි හිතමු දැන් අඩි 15000ට අඩු කරන්න කිව්වයි කියලා. ඉතින් මෙතන ඔයා කරන්න ඕන අර වගේම වම් පැත්තට හරි දකුණු පැත්තට හරි කරකවලා වම් පැත්තට කරකවලා අඩි 15000 ආවට පස්සේ මේක තමන්ගේ පැත්තට නොබ් එක අදින්න ඕන. එහෙම කරාම උදේට පේනවා කරකවනවා. දැන් තමන්ගේ පැත්තට නොබ් එක අදිනවා. ඊට පස්සේ ඔයාට පේනවා මේ ගුවන් යානයේ දැන් ක්‍රමක්‍රමයේ උස අඩු කරගෙන යනවා. ඉතින් දැන් ගුවන් යානයේ මෙතේ යම් කිසි උසකට, ඒ වගේම යම් කිසි දිශාවකට, ඒ වගේම යම් කිසි වේගයකට පවත්ව ගන්න කියලා දැන් ගුවන් පාලක මණ්ඩලයේ කට්ටිය වාට කියයි. ඉතින් ඒ අතරතුර ඒවා පොඩ්ඩක් බලන්න ඕන. මේ ඉස්සරහ තියෙන එකට අපි කියනවා ප්‍රයිමරි ෆ්ලයිට් ඩිස්ප්ලේ, එහෙම නැත්නම් PFD. මේකට කියනවා අපි නැවිගේෂන් ඩිස්ප්ලේ, එහෙම නැත්නම් ND. ඉතින් මේකේ මම ඉස්සෙල්ල කිව්වාගේ මේ බාරකින් පෙන්නනවා ගුවන් වේගය, ඒ වගේම මේ පැත්තෙන් පෙන්නනවා උස, ඒ වගේම මෙතනින් දිශාව. දැන් නිල් පාටින් පෙන්නන්නේ අහස, දුඹුරු පාටින් පෙන්නන්නේ පොළොව. ඒ කියන්නේ අපි ගුවන් යානයේ නාසය පොළොවට සමාන්තරව තියනවාද කියලා බලන්න තමයි මේක අපිට වැදගත් වෙන්නේ. ඊළඟට තවත් දෙයක් වැදගත් වෙනවා. දැන් ඔයාට ගුවන් යානයේ ගුවන් තොටුපළට ලං වුණාට පස්සේ ගුවන් තොටුපළේ තියෙනවා ගුවන් යානයට නියමිත ආකාරයෙන් ආනතියක් ඇතුව ගුවන් පතය වෙත ලෑන් කරන්න අවශ්‍ය සංඥාව නිකුත් කරන සිස්ටම් එකක්, පද්ධතියක්. අපි ඒකට කියනවා ILS කියලා, ඉන්ස්ට්‍රුමන්ට් ලෑන්ඩින් සිස්ටම්. ඉතින් මේ ඉන්ස්ට්‍රුමන්ට් ලෑන්ඩින් සිස්ටම් එකට සිරස් වගේම තිරස් අතටත් අපිට සංඥාවක් ගුවන් යානයට ලබා දෙනවා. ඉතින් ඒ ගුවන් යානයේ ඒ සංඥාව අනුව ගුවන් යානයට පුළුවන් ඔටෝමැටිකලි නියමිත වේගයකින් පහළට විත් ගුවන් පතේ මත ගොඩ බාන්න.
ඉතින් ඊළඟට ඒ හින්දා ඒගොල්ලෝ ගොඩක් වෙලාට කියයි ඔයාගේ නැවිගේෂන් රේඩියෝ එක ILS ෆ්‍රීකවන්සි එකට ටියුන් කරන්න කියලා. ඉතින් මේතෙන්දී අපිට වැදගත් වෙනවා ඔයාට මේ ගුවන් යානයේ තියෙන මේම කම්පියුටර් එක අපි කියනවා MCDU කියලා. අපි මේ ගුවන් යානයේ කම්පියුටර් එකේ අපි යනවා මේ රේඩියෝ නැවිගේෂන් කියන කොටසට. දැන් අපි හිතමු ඒගොල්ලෝ අපිට QI කියලා දැන් අපි කටුනායකට තමයි ගොඩ බාණ්ඩ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කටුනායක තියෙන ILS frequency එක දැන් ඒගොල්ලෝ අපිට කියන්න ඕන. අපි හිතමු ඒගොල්ලෝ අපිට ILS රන්වේ 0.4ට ගොඩ බාණ්ඩ අපිට උපදෙස් දෙන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලෝ ඒකට අදාළ frequency තමයි අපිට දෙන්නේ. ඊළඟට ඒගොල්ලෝ අපිට කියයි ILS frequency එක එන්ටර් කරන්න කියලා. ඉතින් දැන් ILS frequency එක හැමතිස්සෙම එකට යම්කිසි සංකේත අංකයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කියයි IKW. ඒ කියන්නේ ඉන්දියා කිලෝ විස්කි කියලා. ඉතින් ඕගොල්ලෝ ඊළඟට කරන්න ඕන මේ IKW IKW කියලා එන්ටර් කරලා මේ ILS කියන තැන ඉස්සරහා මේක ප්‍රෙස් කරනවා. එතකොට මෙහෙම ගොඩක් එනවා. ඉතින් මේ විස්තර ටික ඔයා ඒගොල්ලන්ට කියන්න ඕන. ඒතර ඒගොල්ලෝ කියයි 109.9 කියන තැන ඉස්සරහා ඔයා මේ වම් පැත්තේ තියෙන කී එක ප්‍රෙස් කරන්න කියලා. ඉතින් මෙතන පෙන්නනවා IKW කියන එකට 112ක් නාවික ගුවන් සැතපුම් දුර තියෙනවා කියලා. ඉතින් අපි ඒක ප්‍රෙස් කරාම ඔන්න දැන් අදාළ කෝස් එකයි එතකොට ILS frequency එකයි ඉබේම සිලෙක්ට් වෙනවා. දැන් ඉතින් ගුවන් යානයේ ක්‍රමක්‍රමයෙන් මේ කාලේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් ළඟා වෙනවා අපේ ගුවන් තොටුපළ පැත්තට. ඉතින් අපි සමහර විට මේ අතරතුරේ ඒගොල්ලෝ ඔයගලන්ට කරාට කියයි යම් යම් දිශා නැති වලට හරවන්න. ඒ වගේම යම් යම් උස ප්‍රමාණවල ගුවන් යානයේ රඳව ගන්න. ඒ වගේ විස්තර ටිකක්. ඉතින් ගොඩක් වෙලාවට මේ වෙලාවේදී ඔයාගේ ගුවන් යානයට ප්‍රමුඛ ස්ථානයේ දීලා අනිත් සියලුම ගුවන් යානා ඔයාගේ ගමන් පතේ ඈත් කර තැබීමට ගුවන් පාලක මණ්ඩලයේ කට්ටිය අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඉතින් මේ අතරෙදි ඔයා තව යම් කිසි දේවල් කීපයක් දැනගන්න ඕන. දැන් අවසාන කොටසේදී ගුවන් යානය මේ ILS frequency එක ගුවන් යානයට ලබා ගන්නවා යම් කිසි දුරක් ලං වුණාට පස්සේ. ඉතින් ඒ මොහොතේදී ඔයා සම්පූර්ණයෙන්ම ගුවන් පාලක මණ්ඩලය ඔයාට ලබා දෙන දිශාවන් වේගයන් උසවල් අනිවාර්යයෙන් මේ විදිහට පිළිපදින්න ඕන. නැත්තම් ඔයාට ILS frequency එක හරි විදිහට ගුවන් යානය වෙත ලබාගෙන ගුවන් යානය ගොඩ බෑමට නොහැකි වෙනවා. ඉතින් මම කිව්වා වගේ ඒ සඳහා මෙන්න මේ ගුවන් යානයේ වේගය වෙනස් කරන නොබ් එක, හෙඩින් එක වෙනස් කරන නොබ් එක, ඒ වගේම ගුවන් යානයේ අල්ටිටියුඩ් එක එහෙම නැත්නම් උස වෙනස් කරන නොබ් එක භාවිතා කරන්න පුළුවන්. හරි. දැන් අපි හිතමු එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් අපිව තව දිශාවකට අපි යොමු කරා කියලා. අපි හිතමු එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් දකුණු පැත්තට අංශක 90කට ආරවන්න කියනවා. ඒ කියන්නේ 220 දිශානතිය. ඉතින් අපි මෙතන හෙඩින් එකේ අර වගේ දකුණු පැත්තට 220 වෙනකම්ම කරපුවා. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ මේ විවිධ හෙඩින්ස් දෙන්නේ අපිව නිවැරදි ආකාරයට ගුවන් තොටුපළට යොමු කරගන්න. අර වගේම කරකවලා අපේ පැත්තට අදිනවා. ඊට පස්සේ ඔයගලට පේනවා ගුවන් යානය ඒ දිශානතියට හැරවෙනවා.
ඊළඟට ඒක කියන්න පුළුවන් හරි 220 රමේ 200ට හරවන්න කියලා. ඉතින් අපි මේ විදිහට කියන විදිහට අපි ඒක ගුවන් යානය හරව ගන්න ඕන අවශ්‍ය දිශාවන් වලට. ඊළඟට තව දෙයක් ඔහොම ඉගෙන ගන්න වෙනවා. මෙතනදී ගුවන් යානයේ තියෙනවා මේ ෆ්ලැප්ස් කියලා කොටස. මේ තියෙන්නේ මේ ෆ්ලැප්ස් ලීවර් එක. මේ ෆ්ලැප් ලීවර් උඩට ඇදලා තමයි පල්ලෙහාට අදින්න තියෙන්නේ. මේ උඩට ඇදලා තමයි මෙහාට අදින්න තියෙන්නේ. ඉතින් ඒක નિયમિત වේගයකද තමයි අපි කරන්න ඕන. ඉතින් ඒ සම්පූර්ණ උපදේශ ඔයගලන්ට ATC කන්ට්‍රෝලර් ලබා දෙනවා ඇති. ඊළඟට මේ තියෙන්නේ ස්පීඩ් බ්‍රේක්ස්, එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් ස්පොයිලර්ස්. ඒගොල්ලෝ එක ආම් කරන්න කොහොම අපි මේක උඩට අදින්නක තමයි කරන්නේ. ඊළඟට ගුවන් යානය නිවැරදි ආකාරයට අර මම අර කියපු ILS frequency එකට align වුණාට පස්සේ එයා ක්‍රමක්‍රමයෙන් ගුවන් යානය පල්ලෙහාට ගොඩ බෑමට පටන් ගන්නවා. අවසානයේ ගුවන් යානය රෝදෙත් එක්ක ගුවන්පතේ ගෑවිච්ච වහාම ඔයගොල්ලෝ කරන්න ඕන මේ thrust lever එක මෙන්න මේ විදිහට පල්ලෙහාට ID position එකට ගේන්න ඕන. හරි, දැන් මම අර ඉස්සෙල්ලා වෙනස්කම කරපු හිඳ දැන් ගුවන් යානය යම්කිසි දෙක වේගේ වැඩි වීමක් සිද්ධ වුණා. මොකද මේ ඔටෝ කීතර බටන් එක ඕෆ් වෙච්ච හින්දා ඉතින් ඒක ඔයගොල්ලෝ දැනට සලකන්න එපා. ඊළඟට ඒගොල්ලෝ කියයි අපේ ගුවන් යානයේ තවත් අඩි ප්‍රමාණයකට ගොඩ බස්වන්න, ඒ වගේම යම්කිසි හෙඩින් එකකට හරවන්න කියලා. ඒගොල්ලෝ ගොඩක් ලාට කියන්න පුළුවන් අංශක 100 160කට වගේ හරවන්න කියලා කොමට. ඔයා මේක අරවගේම 160කට කරකවලා තමාගේ පැත්තට අදින්. ඊළඟට ඒගොල්ලෝ කියයි ගුවන් යානය උස අඩි 10,000 දක්වා අඩු කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ කරන්නේ අර වගේම ඇල්ටිටියුඩ් නම්බර් ගිහිල්ලා අඩි 10,000 සිලෙක්ට් කරලා තමාගේ පැත්තට අදින්. එතකොට ඔයගලන්ට පේනවා මෙතනින් ගුවන් යානය ක්‍රමක්‍රමයෙන් දැන් උස අඩු කරගෙන යනවා. දැන් ඊළඟට ඔයගලට කියයි ගුවන් යානය අඩි 5,000කට උස අඩු කරන්න. ඊළඟට ඔයා කරන්නේ ගුවන් යානයේ මේ මොබ් එක අර වගේ මම් පැත්තට කරකවලා අඩි 5,000 දක්වා අඩු කරගන්න ක්‍රියා කරනවා. ඒ වගේම ඒගොල්ලෝ කියයි ගුවන් යානයේ වේගය 200 දක්වා අඩු කරන්න කියලා. අපි හිත මෙහෙත් කිව්වයි කියලා. එතකොට අපි ස්පීඩ් නොබ් එක කරකවලා ගුවන් යානයේ වේගය නොට්ස් 200 දක්වා දැන් අඩු කරමු. ඒ වගේම අඩු කළා තමාගේ පැත්තට අදින. අපේන වේගයත් ආදීනවා උසස් ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න යමක් තියෙනවා. ඒ තමයි ඔයා මේ ගුවන් යානයේ කම්පියුටරේ වෙතට ගිහිල්ලා ඔයා මේ TERF කියන බටන් එක ඔබලා මෙන්න මේ ඇක්ටිවේට් ෆේස් කියන එක ඉස්සරහා තියෙන බටන් එක එකපාරක් ප්‍රෙස් කරලා ආයි පාරක් ප්‍රෙස් කරන්න. ඒකේ කරන්නේ ගුවන් යානයේ ඇක්ටිවේට් ෆේස් අප්‍රෝච් ෆේස් එකට සූදානම් කිරීම. ඊළඟට ඔයාට එනවා මෙන්න මේ වගේ කොටස. ඒකෙදි ඒගොල්ලෝ දෙන QNH කියලා අගයක් දෙනවා. ඒ QNH කියන අගය ඔයා මෙතනට එන්ටර් කරගන්න. අපිට මේගොල්ලෝ QNH එක ඒගොල්ලෝ ගුවන් තොටුපළට 90 තමයි ලබා දෙන්නේ.
මේ වෙලාවේ කිව්වේ නැච් එක 1 බිත්තුවයි 1 2 ඉතින් අපි මේ වෙලාවේ 1 බිත්තුවයි 1 2 සෙට් කරගන්න ඊළඟට ටෙම්පරේචර් එක 29 කිව්වොත් අපි 2 9 29 කියලා මෙතන 29ට සෙට් කරගන්න ඊට අමතරව වැදගත් දෙයක් තමයි මෙතන බැරෝමීටර් රේඩියෝ කියලා තිබ්බහම ඔයා ඒකට අඩි බිත්තුව කියලා තමයි දාගන්නේ ඊළඟට කරන්න තියෙන්නේ මේ මෙතන තියෙන STD කියලා එක වෙනස් කරන්න ඕන අපි අපේ අදාළ QNH එකට ඉතින් ඒකෙදි අපි කරන්නේ මෙන්න මේක ආපහු ඉහළට සෝරි පහළට ඔබලා අපි අර 1.12 මේ නොබ් එක කරකවල හදාගන්න දකුණට හරි වමට හරි කරකවල QNH 1.12 මේක වැරදුනොත් අපේ මේ ගුවන් යානයේ උස පෙන්වන දත්ත අපිට නිවැරදි වෙනන් ලැබෙන්නේ නැහැ ක්‍රමක්‍රමයෙන් ගුවන් යානය උස අඩු කර ගනිමින් අඩි 5000ට ළමා වෙනවා ඊළඟට ඒගොල්ලෝ කියයි අපේ ගුවන් යානයේ මෙතෙන් සිට අංශක 30ක් පමණ ඒ කියන්නේ දක්ෂිණාවර්තව 180 90ට වගේ කරකවන්න කියලා අපි හිතමු 190 දුන්නයි කියලා එතකොට හෙඩින් එක 190ට අපි හරවමු මේ වෙලාවේ කිසිම දෙයක් පේන දැන් මේකෙන් බැලුවහම පේන අපිට ගුවන් යාන සීක්වෙන් පහළට එනවා කියලා. ඊළඟට ඒගොල්ලෝ අපිට කියයි ගුවන් යානය තවතුරටත් උස අඩු කරගන්න. ඒගොල්ලෝ ගොඩක් කලකට අපිට දෙන්නේ අවසාන අප්‍රෝච් එක පහසු කරවීමට ඒගොල්ලෝ අපිට කියයි අඩි 2500කට වගේ අඩු කරන්න කියලා. අපි ඒක කරන්නේ මේක කරකවනවා 5000ට. ඊළඟට මෙතන පිටිපස්සේ තියෙන නොබ් එකක් තියෙනවා. ඒක කරකවුවාම අපිට පුළුවන් 2500කට මේක ගේ. ආපහු මේ නොබ් එක අපේ පැත්තට අදින්න. එතකොට ක්‍රමක්‍රමයෙන් නැවත උස අඩු වීමට පටන් ගන්නවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ගුවන් යානයේ ගොඩ බැස්සුවට පස්සේ අපි බ්‍රේක් කරන විදිය කල්පනා කරගන්න ඕනේ. ඉතින් මේකේ වෙලාවට අපිට තියෙනවා ඔටෝ බ්‍රේක් සිස්ටම් එකක්. ඉතින් මේ ඔටෝ බ්‍රේක් සිස්ටම් එක තමයි මෙන්න මෙතන තියෙන ඔටෝ BRK කියලා. අපි ඒක මීඩියම් පොසිෂන් එක ඔන් කරගන්නවා. ඊළඟට අපි අර කිව්වා වගේ මේ ස්පොයිලර් කියන එක අපි ඉහළට අදින්න. ආපහු වහින්න පටන් ගත්තා. ඒගොල්ල ඊළඟට කියයි අපේ ගුවන් යානය වම් පැත්තට 180කට
පමණ හරවන්න කියලා. ඉතින් අපි අපි මේ විධානයත් ක්‍රියාත්මක කරමු. දැන් මේ සියලු විධානයන් දෙන්නේ ඔයගොල්ලොන්ට පේන අපේ ගුවන් යානයේ ක්‍රමක්‍රමයෙන් ගුවන් තොටුපළට ළඟා වෙනවා කියලා. ඒක ඒ අනුව තමයි ATC කන්ට්‍රෝලර්ස් අපිට මේ විධානයන් ලබා දෙන්නේ. දැන් අපි අඩි 2500ක් පහළට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ල අපිට නැවත පාරක් කියන්න පුළුවන් අඩි heading එක 170 වට හරවන්න කියලා. එතකොට 170 වට heading එක හරවනවා. ඊළඟට අපිට තියෙන්නේ ඒගොල්ලෝ කිය අපිට ලෑන්ඩින් සිස්ටම් එක ඕන් කරන්න කියලා. ලෑන්ඩින් සිස්ටම් එක කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වාගේ ILS ෆ්‍රීකවන්සි එක ගුවන් යානයේ ලබා ගැනීම ස්ථාපිත කරන සිස්ටම් එක. ඉතින් මේ LS බටන් එක අපි ප්‍රෙස් කරාම ලෑන්ඩින් සිස්ටම් එක ඕන් වෙනවා. දැන් එතකොට ඔයගලන්ට පේනවා අර මම කිව්වා ඉස්සෙල්ලා IKW 109.9 කියන ILS ෆ්‍රීකවන්සි එක දැන් ඔන්න සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් ක්‍රමක්‍රමයෙන් මේ ILS ෆ්‍රීකවන්සි එක ගුවන් යානයට ග්‍රහණය කර ගත හැකි ළඟකට ආවට පස්සේ ඔයගලන්ට මෙතනින් රෝස පැහැති කිරිපත් කැපිලි දෙකක් මෙතනින් මේ හරින් එකකුයි මේ හරින් එකකුයි දර්ශනය වෙන්න පටන් ගන්නවා. හරි, එහෙම දර්ශනය වෙන්න පටන් ගත්තට පස්සේ අපි ඊළඟට කරන්නේ මේ ලෝකලයිස් කියන බටන් එක ප්‍රෙස් කරනවා. එහෙම නැත්නම් අප්‍රෝච් කියන බටන් එක මෙතන ප්‍රෙස් කරනවා. දැන් මේ අවස්ථාවේදී අපිට ගුවන් පාලක මණ්ඩලය කියයි තවත් වම් පැත්තට අංශක 10ක් හරවන්න කියලා. අන්තක 160ට අපි වම් පැත්තට ආපහු 160ට හරවලා මොබ්බක අපි පැත්තට අදිනවා. දැන් ඊළඟට අපි ඒගොල්ලෝ අපිට කියයි තව අංශක 10ක් වමට, ඒ කියන්නේ අංශක 150ට හරවන්න කියලා. ඉතින් ආපහු අපි කරන්නේ 150ට හරවනවා. මේ වෙලාවේ ඒගොල්ලෝ අපිට කියයි දැන් අපි ක්‍රමක්‍රමයෙන් ගුවන් තොට ලඟ වෙනවා. ඒකෙ හින්දා උස අඩි 1700ට අඩු කරන්න කියලා. ඉතින් අපි අර වගේ උස 1700කට අඩු කර ගන්නවා. දැන් පේනවා ක්‍රමක්‍රමයෙන් උස දැන් අඩු වෙන්න ගන්නවා. ඒ අතර ඒගොල්ලෝ අපිට නැවත පාරක් කියයි අංශක 130ට වම් පැත්තට හරවන්න කියලා. ඉතින් අපි 130 දක්වා වම් පැත්තට හරවමු. දැන් මේ මොහොතේ අපි කරන්නේ අර මම කිව්ව ෆ්ලැප්ස් කියන කොටස් පල්ලෙහාට දාගන්න. දැන් මෙතන ෆ්ලැප්ස් කියන කොටස ඔයගලන්ට පේනවා ෆ්ලැප්ස් 1 2 3 4. ඉතින් අපි මුලින්ම කරන්නේ ෆ්ලැප්ස් 1ට දාගනවා මේ අවස්ථාවේ. මේක උස්සුව එකක් ඇද්ද පල්ලෙහාට දැම්මා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන 1 කියලා කොටසේ කොළපාට
වැටෙනවා. දැන් ඊළඟට මේ ස්පීඩ් නොබ් එක අපි ප්‍රෙස් කරන එක කරන්න ඕන අනිවාර්යයෙන්. ප්‍රෙස් කරාම ස්පීඩ් නොබ් එකේ අර තිබ්බ ස්පීඩ් නැති වෙලා ගිහිල්ලා එයා ඔටෝමැටිකලි එයාට සුදුසු වේගයට හදා ගන්නවා. දැන් පේනවනේ අර දෝෂ පාට කිරිබත් කෑල්ල මතුවේගෙන එනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපි කරන්න ඕන මේ ලෝකලයිස කියන බටන් එක අපි ප්‍රෙස් කරන්න. මේ ලෝකලයිස කියන බටන් එක ප්‍රෙස් කරමු. දැන් මේ මොහොතේ අපි ස්පීඩ් එක 23 ඩොට් එකයි ලෝකලයිස් එක ප්‍රෙස් කරාට පස්සේ අපේ හෙඩින් එක මේ විදිහටම තියාගෙන මෙතන ඩොට් එකක් එනවා. උස අපි අවසානයේ අපිට ATC controllers ලා දීපු උස. දැන් අපේ යානයේ වේගය 190කට ආසන්නෙන් යනවා. තාමත් අපිට කොහෙද ඉන්නේ කියලා හිතා ගන්න අමාරුයි දැන්ට තියෙන දැනුම. ක්‍රමක්‍රමයෙන් අර ILS frequency එක capture කරන්න ගත්තට පස්සේ මේ කිරිබත් කෑල්ල ගුවන් යානයේ මගින් මේ සෙන්ටර් එකට ගෙනල්ලා එයා ඔටෝමැටිකලි ගුවන් තොටුපළට ගුවන් යානයේ හරිකලින් තබා ගැනීමට උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී ඔයගලන්ට පෙනේ ටික තුරක් යනකොට මෙතන උඩින් තව රෝස පාට කිරිබත් කෑල්ලක් මතුවෙනවා. එතකොට ඔයා කරන්න ඕන වෙන මේ අප්‍රෝච් APPR කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ෆ්ලැප්ස් වැඩි කරලා අපිට ඊට පස්සේ ලෑන්ඩින් ගියර් එකත් පහළට දාගන්න ඕන. ඊළඟට වැදගත්ම දේ තමයි අපි ගුවන් යානයේ ගොඩ බෑපසු කොහොමද හසුරුවගන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ රඩර් පැඩල් කියන ඒවා. අපි මේවා මෙහෙම ප්‍රෙස් කරොත් දකුණට ප්‍රෙස් කරොත් දකුණට හැරෙනවා. වාමට ප්‍රෙස් කරොත් වාමට හැරෙනවා. ඉතින් මේක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඔබට කිසිම පුහුණුවක් නැත්තම් හැමතිස්සෙම සුළු වශයෙන් වාමට දකුණට හරවන එක තමයි අපි කරන්න ඕනේ. අපි ලෝකලයිස් බටන් එක තාම ආපු නැහැ. ක්‍රමක්‍රමයෙන් දැන් එයා කැප්චර් කරගන්න පාට තමයි පේන්නේ. දැන් ඔයාලට ටික වෙලාවකින් පේන්නේ මේ කිරිබත් කෑල්ල පැත්තට මැදට එන ආකාරයට ගුවන් යානේ ක්‍රමක්‍රමයෙන් හරවනවා. ඉතින් මේ වෙලාවේ අපි ඊළඟ ෆ්ලැප් පොසිෂන් එකටත් දාගමු. ෆ්ලැප්ස් 2 පිළිපදින මේක ඉස්සුවා. එහෙම දෙවෙනි කොටස දැම්ම අතහැරියා. එතකොට තව දුරටත් ගුවන් යානයේ වේගය අඩු වෙන බවක් ඔබට පේන්න ගන්න. දැන් පේනවා කිරිබත් කෑල්ල මැදට ක්‍රමක්‍රමයෙන් ළඟාවේ. මේ අතරේ අපිට පුළුවන් ගුවන් යානයේ රෝද දෙක පහළට දමා ගන්න. මේ තියෙන්නේ රෝද දෙක පහළට දමා ගන්න ලීවරය, ලෑන්ඩින් ගියර් එක. අපි ඒක මේ විදිහට පල්ලෙහාට දාගමු. ඒක දැම්මට පස්සේ අපිට ලෑන්ඩින් ගියර් එක මෙන්න මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් ගුවන් යානේ පහළට ඇවිල්ලා ලොක් වෙනවා. ඉතින් අපිට මේක පේන්නේ නැහැ. ඊළඟට මේ රෝස පාට අර ඊළඟ කියපු කිරිබත් කෑල ළඟා වුණාට පස්සේ අපි කරන්නේ මේ අප්‍රෝච් කියන බටන් එක ප්‍රෙස් කරනවා. දැන් එතන උස කියන තැනක් ඩොට් එකක්. ස්පීඩ් එකක් ඩොට්, හෙඩින් එකක් ඩොට්, උසක් ඩොට්. දැන් එයා ක්‍රමක්‍රමයෙන් මේ ලෝකලයිස් එකයි ග්ලයිඩ් පාත් එකයි කැප්චර් කරලා ලෑන්ඩ් කරන්න යන්නේ. ඉතින් අර මම කිව්වාගේ අපි ගුවන් යානයේ විසින්ම මේ ලෑන්ඩින් එක සිදු කරන හින්දා මේ වෙලාවේදී
අපි මේ AP1 බටන් එකයි AP2 බටන් එකයි දෙකම ඔන් කරලා ඔටෝ පයිලට්ලා දෙන්නටම කියනවා කොහොම හරි කරලා මේක බාන්න කියලා. දැන් මේ දෙකම ප්‍රෙස් කරා. එතකොට මෙතන අපිට වැටෙනවා AP1 AP2 කියලා. මේ වෙලාවේ ඔටෝ පයිලට් 1 2 ඔටෝ ත්‍රොට්ල් අප්‍රෝච් බටන් ලෑන්ඩින් සිස්ටම් ඒ ඔක්කොම ඔන් වෙලා තියෙනවා කොළපාටේ. इट अमतर मेतन अपीट पेनवा IKW एक नमे दशम नमे एक ILS फ्रीक्वेंसी इट पल्ले हम पेनवा इकोलहाय दशम हत इकोला दशम हाय वैविध्यट अडुवेनो एक अपी गुवान तोटुपोलेट पेत्तट दें अपी लंगावेनो नोटिकल मायस इकोलहा दूरीन तमाई इति मेतन सामान्य नोटिकल मायस पहाक वितर आपु गमां අපි ෆ්ලැප්ස් 3 ඒ වගේම ෆ්ලැප්ස් 4 ඒ සියල්ලම දාන්න පටන් ගන්න. ඒ කියන්නේ ගුවන් යානයේ අවසාන වේගය ලබා ගන්න. එතකොට මේ වෙලාවේ අපි බලන්න ඕන ඔටෝ බ්‍රේක්ස් මීඩියම් ඔන් කරලා තියෙන්නේ. ඒ වගේම ස්පොයිලර්ස් ආම් කරලා තියෙන්නේ. ඒ වගේම ෆ්ලැප්ස් අපි දාන්න ඕන. लैंडिंग गियर का डाउन कर लेती पैसेंजर्स ला इन्ना वाना और नंग अभी में पैसेंजर साइन सीट बेल्ट दागन के लिए अभी मेवा ऑन कराने बुलवा एक इच्छा रम आवश्य नहीं अभी नंग तानी लैंड करन इट पासे वाट पेरा मित्तने कोलापाट LDG land කියලා. ඉතින් ඒකේ list එකක් තියෙනවා. Landing gear down. Signs on. Cabin ready. Spoilers arm. Flaps full. දැන් අපි අවසාන flaps වලට මේක දානවා. Flaps 3. ඊට පස්සේ flaps full. දැන් ගුවන් යානයේ අවසාන වේගයට සූදානම් වෙනවා ඊට පස්සේ එයා ක්‍රමක්‍රමයෙන් ගුවන් යානයේ පල්ලෙහාට ගෙනෙයි මෙතන ලෑන්ඩින් තියෙන තැන කිසිම නිල් පාට වර්ණයක් සඳහන් වෙන්නේ නැහැ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම ලෑන්ඩින් කිරීම සඳහා ගුවන් යානයේ සූදානම් කරලා ඉවරයි දැන් ඕගලන්ට පේනවා මෙතන කිරිබත් කෑල්ල ක්‍රමක්‍රමයෙන් पल्ले हटे ना इट पस क्रमाक्रमें किरीबत कैल अणु गुआन मे आकार गुआंतुटकल करा गुड बैम सदह क्रमाक्रमें पहल पल्ले हट गे थिंग अभी मे विला सूदान विला इंटो न मे उस प्रमाण उन्न दें अभी गुड बीम दर्शन गेन एनो मे उस कीन प्रमाण अडी तीह वगे आवट पास अभी मे थ्रस्ट लीवर्स देखा अरे मैं इसल की वगे पल्लेट गेना गेंडो पल्लेट गेंदो इत मेवेल अभी रिवर्स पाविच कर नैतुमु गुहन तोटे इध तीयन हिंद मतंगिकव संकीर्ण दंकरा दीन अभी इस बलागेन गुहन याने मेतन एक दस एक अत्र गुहन विषय अभी हडक नकल की 50, 30, 20 की रीटार्ट की वचने आहुच अभी कराने की थ्रस् लीवर एक पल्ले हट गेन इट पास गुहन गुड बेवट पास अभी मे रड पेडल सोल्ट कपुलिंग पीडने वाला अभी गुहन गुहन पते खेलिंग रंधवागंड उत्साह करानो දැන් අඩි 680ක් උඩින් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ හරියට රඩර් පැඩල්ස් වල කකුල තියාගන්න විදිහට ඔයගලන්ට ඕන නම් මේ සීට් එක හදාගන්නත් පුළුවන්. අපි බලමු දැන් කොහොමද ඒක කරන්න කියලා.
තාම අපිට ගුවන් තොටුපළ පේන තෙක් මානයකවත් නැහැ. පේන්නේ නැහැ වලාකුළු වැහිලා තියෙන. ඔන්න දැන් අපිට ගුවන් තොටුපළේ පතේ ලයිට් පේන්න ගන්නවා. දැන් අපි ලෑස්ති වෙනවා 140යි 120යි 110යි 100යි. දැන් 60 50 40 30 20 minimum 5 දැන් දැක් දැන් ඕනේ ලෑන් කරා. ඊට පස්සේ අපි බ්‍රේක් එක ප්‍රෙස් කරන්නේ මුකුත් කරන්නේ නැහැ. මොකද මේ ඔටෝ බ්‍රේක්ස් වලින් මේක නවතින්න දෙනවා. ඒක නවතිනකම් අපි ඉන්නවා. මුකුත් කරන්නේ නැතුව. ක්‍රමක්‍රමෙන් ගුවන් යානය සම්පූර්ණයෙන්ම නවතිනවා. ඉතින් මෙහෙම සම්පූර්ණයෙන්ම නැවතුණාට පස්සේ අපි ඉස්සෙල්ලම කරන්නේ මේ ගුවන් යානයේ තියෙන මේ පාකින් බ්‍රේක්ස් කියන එක උඩට ඇදලා දකුණු පැත්තට කරකවලා බ්‍රේක් එක ඔන් කරගන්නවා. ඊළඟට අපි කෙලින්ම මෙන්න මේ එන්ජින් 1 2 කියන නොබ්ස් දෙක අපි පල්ලෙහැට අදිනවා. එතකොට අපි සම්පූර්ණයෙන්ම එන්ජින් එක ඕෆ් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඉතුරු ටික ගුවන් තොටුපළේ රෙස්කියු ඔපරේෂන් එකට දායකලා වින්න නිලධාරීන් වගේ බලා ගන්න. ඉතින් ඔබ මේ වෙලාවේ ගුවන් යානයේ සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපළ කරා රැගෙන ඇවිල්ලා किसी अणुतुरा नोवे विधिट लैंड करा एट अभी मे विधि फ्लाइट सिम्युलेशन कला तुंदर मतकोन एत गुआनियादी हरियट लुक विनस्क अट वैकन विधिट लेसी मे रड पेल शुगंड गुआनियान बर अतट दैन ඉතින් අපි අද වීඩියෝ එක මෙතනින් අවසන් කරමු. ඉතින් මේ වගේ වීඩියෝ තව නරඹන්න කැමති නම් ඔබ ශ්‍රී ලංකන් සිම් පයිලට් channel එක subscribe කරන්න. ඒක අපිට ලොකු හයියක්. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න, ඔයගොල්ලන්ගේ අදහස් comment කරන්න, තව මොන වගේ වීඩියෝද ඕන කියලා. එතකොට ඉදිරියේදී මට මේ වගේ වීඩියෝස් සරන් යන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට බලා ගන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝටම සුබ දවසක්.